මෙච්චර පාර්ලිමේන්තු ඉතිහාසයකට දීපෝදරත් සභාව සම්බන්ධව කතා කරද්දී පළවෙනි වතාවට ඔබතුමා විනාඩි 7යි තප්පර 25 විනාඩි 7යි තප්පර 25 අපි වෙනුවෙන් කතා කරා. ඒ කතා කරලා ඒකට උත්තර දෙන්න විනාඩි 10යි තප්පර ගණන් කතා කරා. එතකොට විනාඩි 18ක් කතා කරනවා මේ වෘත්තීය තීරෝදරත විදුර පිළිබඳව. මෙතෙක් ඉතිහාසයේ කවදාකවත් එහෙම කතා කරලා නැහැ සර්. අපිට හරිම සන්තෝෂයි මේ වෘත්තීය තීරෝදරත විදුරන් වෙනුවෙන් මේ විදිහේ පළවෙනි වතාවට උත්තරීතර පාර්ලිමේන්තුවේ ඒහා සම්බන්ධ කතා කරපු පිළිබඳව. පටන් ගත්තම සර් කියපු කතාව වැරදි අවබෝධය. සර් කියනවා මෙන්න මේ ඇත්ත එකයි කතා කළේ. බංකොලොත්තුණු රටක බංකොලොත්තුණු රජයක රාජ්‍ය ඇමතිවරු 37 දෙනෙක් ඊයේ දවසේ පත් කළා. ලෝකේ වෙනත් බංකොලොත් වෙච්ච දියුණු වෙමින් පවතින රටවල් වල මේ වගේ මෝඩ තකතිරු ඊතාත්ම ආත්මార్థකාමී තීන්දුව తీරන ගන්නේ නැහැ. අපි දකින්නේ මේ ක්‍රියාව ඊතාත්ම පහත් රටේ ජනතාව ගැන තම දොයිතුවක්වත් තකන්නේ නැතුව රටටත් ජනතාවටත් හෙන ගැහුවත් කමක් නැහැ. අපිට ඕන ඇමතිකම් මෙන්න මේ අදහස තුළ ක්‍රියාත්මක වුණු නින්දිත ක්‍රියාදාමයක් හැටියටයි අපි දකින්නේ. අපිට ඇහුණා ඊයේ දවසේ සමහරු ඇමතිකම් ගත්තේ නැහැලු. මොකද ඒ අය ඒ විෂයට කමක් නැහැ, කැමති නැහැලු. ඒ අය ඒ විෂයට කැමති නැහැලු. තවත් සමහරු ඊයේ දවසේ නොලැබී අද දවසේ කැමති දේ ලැබුණු නිසා ඒ අය බාරගත්තා. තවත් සමහරු ඉන්නවලු කැබිනට් ඇමතිකම එනකන්. දැන් බලන්න මේ මැති ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට තියෙන පුදුම සතුට. ඒ අයට තමන්ට රිසි දේ, තමන්ට කැමති දේ, මේ දේ මට මදි, මට අහවල් දේ ඕන, එහෙම කිය කිය මේ මන්ත්‍රීවරු යනවා තනතුරු වෙන්දේසි. තනතුරු අන්තට්ටු හුමාරු කරගන්න. අපි ඌට කියන්නේ ඇමති කටු සූදුව. ඇමති වෙන්දේසිය. දැන් 134ක් ජනාධිපතිවරේ පත් කරගෙන මේ වගේ ඇමති කටු සූදුවක නිරත වෙනකොට මොකද රටේ 120 කරන්නේ? 120ටම හඬක් නැහැ. ඒ අයගේ ජීවත් වීමේ අයිති අහිමි කරලා. එක පැත්තකින් ප්‍රජාතන්ත්‍රවාදය කෙලසන්නට අනේ අර තරුණයෝ දඩයම් කරනවා, විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ දඩයම් කරනවා, දැන් කලාකරුවන්වත් දඩයම් කරන්න පටන් ගන්නවා. කොතනින්ද මේක නතර වෙන්නේ? ආහාර පාන ටික නැහැ, ඉන්ධන ටික නැහැ, ප්‍රමාණවත් අමුද්‍රව්‍ය නැහැ, ජීවනෝපායන් කඩා වැටිලා, අධ්‍යාපනය කඩා වැටිලා, සෞඛ්‍ය ශේෂ්ත්‍රය කඩා වැටිලා, ලේඩි රිජ්වේ ළමා රෝහලට ආහාර නැතේ කියලා වෛද්‍යවරු කියනවා පෞද්ගලික ආධාර ලබා දෙන්නේ කියලා. ලේඩි රිජ්වේ ළමා රෝහලට ආහාර සඳහා මුදල් නැති ආණ්ඩුව මං අහනවා කොහොමද ඇමති කටු 37ක් බෙදලා දෙන්නේ? කොහොමද ඒක කරන්නේ? දැන් රටටම තේරෙනව නේද සජිත් ප්‍රේමදාස ගත්තු තීන්දුව, සමගි ජන බලවේගයේ ගත්තු තීන්දුව හරිද වැරදිද කියන්නේ? මම රටේ ජනතාවට කියන්න කැමතියි, ඔය එක් එක්කෙනා ඇවිල්ලා තනතුරු තමන් ඉස්සරහා ප්‍රදර්ශනය කරාට ඒවට ගිජු වෙන්න එපා. රට ගැන හිතන්න, ජනතාව ගැන හිතන්න, නිවැරදි තීන්දුව తీරන්න. ඊයේ දවසේ නොප්පු වුණා සජිත් ප්‍රේමදාසත් සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානයත්
ගත්තු තීන්දුව හරියටම හරි කියලා. මොකද අපිට හැකියාවක් නැහැ රෝහල්වල දරුවෝ හාමතේ ඉන්නකොට අපිට හැකියාවක් නැහැ ගිහිල්ලා කාණ්ඩ මාන්න පට්ටන් තනතුරු වරදාන වරප්‍රසාද ප්‍රතිලාභ ලබා ගන්න. හැබැයි එක දෙයක් මං ආණ්ඩුවට කියනවා. තමුන්නාන්සලා සුපුරුදු ඇමති කටු හුවමාරු ටික කරගන්න. අපි විපක්ෂයක් හැටියට වගකීමෙන් අඩුම ගානේ මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය ක්ෂේත්‍රයත් අධ්‍යාපන ක්ෂේත්‍රයත් නගා සිටුවන හුස්ම වැඩසටහනත් සක්වල වැඩසටහනත් අපේ සමාජ වගකීම සහ යුතුකම හැටියට අපි රටේ ජනතාවට අනිවාර්යයෙන්ම ඉෂ්ට සිද්ධ කරනවා. ඒව කරන්නේ රාජ්‍ය බලයක් එක්ක නෙවෙයි. හොඳට මතක තියාගන්න කට්ටියක් කියාගෙන ගියානේ උණුත් එකයි මුණුත් එකයි කියලා. 225 එකයි කියලා. 74 අවුරුද්දක මහ විනාශය කියලා. මං අහන්න කැමති ඔහුම කියන ඇත්තෝ සුනාමි හොරාව ජනාධිපති කරේ නැද්ද? ඔහුම කියන ඇත්තෝ රටේ කැබිනට් ඇමතිකම් කරේ නැද්ද? උණුත් එකයි මුණුත් එකයි අපි වෙනස් කියලා අපි කියනවා. එහෙම කොහොමද අපි කියන්නේ? විපක්ෂයේ ඉඳගෙන රටට සේවයක් කරන පොදු ජන හිතකාමී ජනතාවාදී විපක්ෂයක් හැටියට සමගි ජනබලවේගයත් සමගි ජන සංධානයත් කටයුතු කරන නිසා. ඒ නිසා බොහොම දුකයි ඊයේ දවසේ ඇමතිවරුන්ට අවස්ථාව තියෙනවා මට මේ ඇමතිකම ඕන මේක නැත්තම් මම බාර ගන්න නැහැ. එහෙම ඇමති පුටු එල්ලේසියක් වෙනකොට මේ රටේ ජනතාවට ওই විකල්ප තියෙනවා. වේල් තුන ගත්තු අය වේල් දෙකට බහැලා. වේල් දෙක ගත්තු අය වේලකට බහැලා. ඒ අයට තෝරා ගන්නට අවස්ථාවක් නැහැ. දින දෙයි ගන්නට බෝ. එහෙව් රටක පුරවැසියෝ මෙහෙම දුක් විඳිනකොට ඇමති සාදය ඇමති පුටු හුවමාරුව මම දැක්කර පහුගිය දවසක මේ රටේ ප්‍රචණ්ඩත්වයේ අරලිය ගහමන්දිනෙන් ආරම්භ කරපු හිටපු ජනාධිපතිතුමයි ගෝල බාලියෝ ටිකයි නෙළුම් මාවතේ රැස්වීමක මම දැක්ක ප්‍රවෘත්තිවල කොක්කනලලා හිනා වෙනවා. මූණේ පිරිච්ච සතුට මේ සිනහව මූණයි මුළු සර්වාංගෙම හිරහක් තියෙනවා. ඇයි? නූලෙන් බේරුණු නිසා. ඒගොල්ලෝ බේරිලා ලක්ෂ 220 බේරිලා නැහැ. ලක්ෂ 220 ආමතේ. නමුත් වගකීමෙන් අපි කියනවා පැහැදිලිවම නිවැරදි තීන්දුව ගන්න රට නිවැරදි මාවතකට ගෙන යන්නට අපි සූදානම්.